දවසත් අපි අනාවරණයක් කරා ඉදිකිරීම කර්මාන්තයට අවශ්‍ය ගල්වලවල සඳහා ගල් නිෂ්පාදනය කරද්දී භාවිතාවන ඇමෝනියම් නෛත්‍රේත් එහමෙනතෙන සාමාන්‍ය විවාහරදි වෙඩිබිහෙත් කියල කියන රසායන් ද්‍රව්වේ ගෙන්වීම සම්බන්ධ තාම බරපතල ප්‍රශ්න්‍රපමාණයක් පුද්ගත වෙලා තියනවා. ඒ සම්බන්ධ විශේෂකරම පැහදිලි කිරීමක් කරන තමයි අප මේ මාධය හමුව හැඳෙවේ දෙදස් විසි දෙකේ සැප්තම්ඹර් මාසේ විසි දෙවැනි දිනය සහිතව. ක්ෂක මාත්‍යංශ විසින් නිකුත් කරපු ලිපියයක්ක් තියන ලිපිය නිකුත් කලතියන සියලුම දිස්ත්‍රික් පු ැව්ව අලි ියෝජතයන් ඇත කියලා මේක අසං කර තියෙන්නේ ඩියම් සමන් දිසානායක සිවිල් ආරක්ෂකහ සංවර්ධන අතරේක ලේකම් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වෙනුවට කියලතා අත්සං කරලතියන්නේ තර මේ ලිපිය සඳහන් කරුණුවලට අනුවත් තියෙනවා දෙදස් විසි දෙකේ මාර්තමාසයෙන් පසුව වැඩිබෙහෙත් එමටත ඇමෝනියම නයිට්‍රේ ආනායන කිරීමක් සිදන්නේේ නැහැ ැන මේ වෙනකොට මසහයකට අධික කාලයක් තිස්සේ මේ අත්‍යවශ්‍ය ආර සායින දබ්වය ආනායිනය නොකිරීම නිසා ගල් වලවල් ලාස්ශ්‍රීත කරමාන්තය නිරත වෙලා ඉන්න සියලුම දෙෙනනාගේ ජීවනෝපය අනතුට වැටල තිබන ගල්ලවල් කරන අය ගල් පිපරීම් කටයුතු කරන අය ගල් කඩනාය ගල් ප්‍රවාහනය කරන අය සහ ගල් නැවත සම්බන්ධ නිසා ඉදිකිරිම් කර්මාන්තයට වැලි ගොඩ දානෙනගේ කොංක්‍රීට් ගල් හදන කෙනගේ ගඩුල් කපන කෙනාගේ ඉදලා මේසන් වැඩ කරණය වඩු වැඩ කරන අය යකඩ වැඩ කරණය ඇලිමිනියම් වැඩ කරන අය ටල්ල්ලන අය ගෙවල් වෛරම් කරනය මේ සියලුමද මේ සියලුම දෙනාගේ ජීවනෝපායන් අහිමවෙලා තිබ ඇතර තත්ව ගත්වොත්ම මේ එක ඉතාම බරපතල ක්ෂානක ජීවනෝපයන් සබධ ප්‍රශ්න ැ මතතින ප්‍රශෂමයි මහයක් විතර තිස්සේ මෙතක් කානායන කරපු කිසිදු සමාගමට ඇමනිිම් නයිට්‍රේ ටානය කරන්න ඉට නොදී. එක සමාගමට මේ කොස්මික් ටෙක්ලෝජිස් ප්‍රයිවට ලිමට් කියන මාගමට මටටිටටොන් දාහ කානායනය කිරීම සඳහා අනුමැතියක් දීලතිය.ොට මේකේ ඇත්තටම් වෙනක තමයි එක සමාගමට පර් ඒකා දිකායක් ලැබෙන ලංකකාවට නි . නදි තෙක්තිබුණු සමාගම් ගණනාව වෙනුවට. ඒවගේම මේ ලිපියේ සඳහන් නාකාරයට ඇමෝනෙම් නයිට්‍රේ කිිලෝග්‍රෑම් එකක් ආනායනය කරදීමට වැයවන මුදල ලෙස රුපියල් නමසි අසුවකයි සත පනස් හතරක් එම සමාගම විසින් දන්න තියෙනවා කියලා මේ ලිපිය තියෙනවා. තොකොට ලංකාවට මේක ආනායනය කරන්න රුපියල් නමසි අසුවකයි සත පනස් හතරක් යැනව කියල දමයි. එම සමාගම දැනන් දීලා තියට මෙචරකල් තිබුණ කීර දැ මේකට තවය වකතුයනවා දැන් උදාහරණයක් විදිට අල විනියෝජතයන්ගේ වටම එම දීල කමිෂණ ීර තිහක්ම එකට එකතු න. ඒ පස්සේ වැට්ට එක එමනතර අගේ එකතු කළ බද් එකතු කලාගේ ම බද්. ඊට පස්ස Nට එක ජාතික ආරක්ෂ ජාතික ජතිය ගොඩන්නැගීමේ බද්. ඊට පස්සේ තමාජ ආක්ෂ බද ෝෂකුල් ටක් එක මේියු දේල් මේකට එකතු ොට තවසේ වික් ිහක්කතුවා තොට ගෙන්න්නන කොට අදාල සසාමගම ගෙන්නීම සඳ කිලෝග්‍රෑම එකක රපියල් නමේ අසුවකයි සත පන සහතර අයකරන්නකොට අර අලවි නියෝජිතයන්ගේ වට්ටම් අනෙකුත් බද මේ සියල් එකතුන් අට පස්සේ රුපියල් එද්දාස් පන්සිය තිහක් විතර වෙනවා සාම ඒශයෙන් ගත්ත පස්සේ ම කිලෝග්‍රෑමේක ම ඇමෝනියම් නයිටරෙට් වල එතන ප්‍රශ්න යෙන්නේ මේ අවුදෙ මුලනකට මනියම් යිටට ි ගෑම ර ුප දේ ති දක. ඒට පසේ ර්ත සෙන් පස පරේල් මැයි ද මේ හරස හටක් බවට පත්වෙල තිබන ද මේ ද රුපියල් එද පසේ තිහක්වෙෙද ඒ අධික. අධි මල වැඩිවීමක් ඒ අධි මිල වැඩවීම මනේමයිට ්‍රෙක්්ල වෙන්නේ මේ කමාන්තයට භාවිතාකන අනිදේවල්වල මල වැඩවීමට සසාපේක්් දව්දාහනකකි ඩයිමයිට නට පවිච කර ට ල්ගත් මඒ තු ක් නා පහග ල තු අවුත්ක් ව තුේ දී පටක් කරුපිය දසේ හ තිබනෙ දැන් ප හලි පදහක්ක ස අඩක් ගල දින්න ගෙව්වේ රුපියල් විසි පහක වගේ මුදලක් ශ්‍රමකුලිය විදියට ඒ දැන් සියට පනහක විතර ඉහලනංවන්න සිද් වෙලා යන ජීනවවිීද වැඩවීමමත් එක්ඇති මේ ඔක්ොමහතවට පස්සේ මේ සැප් ැඹබ මසි විසි දෙවනිදා නිකුත් කර ලිපියට අනුව ගත්තත්. අපි අත්තිවාරම් සහ අනිකුදදේවල් සඳහා භාවිතා කරන හයයි නමය සයිස්කේ ගල් කියියව් එක සාන රපියල් පාලුස් දහක්ත්ව වන. ො ොකද කලින්ති බන ගල් වුප්තුන ගල් කිවප්තුන රුපාල් හද පන්ටනකාල රුපල් හරද පන්ීය තමයි කිුබ් එකක සිල්ලරයට විත්. තොට දැන් වල ගල්වලෙන් ගල් කිවප්තුන පටවන්නේ රුපියල් විසි හදදාහකට තොට කොහොමත් මේක ල්මල ුපියල් පලස් දහ සීමමත්ක් ප යන්න තින එකන තුුණයකින් පම ගල්ිල වැඩිීමට ඒට ලකුම ප්‍රශ් මයි ලක ප්‍රශණ තමයි මේ ගන සාධාර්නද මේකේ ලිය ලතියන රුපියල් නමසි අසුව එකයි සත පනස් අතර කියන ගාන සාදා දැනට දැනට ඇමෝනියම්නයිට්‍රට් සඳහ ලෝකවෙලඳ පේ එක මටිටොන් එක ඩොල් පන්සිය හැත්ත පහක්ෙන ොල් පස හ න් හැට ක බලවට පසේ දවශ ක්ෂ ක්ගේ මදක් න්න ම ො ෝග්‍රම් හ සාහන් ිලග්‍රම සන්ඳ රපල් දයක්ක් තරතම මදගන්න නමස් ාදි මේට නවගාස්තු ප්‍රවාහනගස්තු අෙකුත් වියදම් මේට කොක්කොම එකතුකරට පස්සේ උපරිමපි හිතුවත් ෘපියල් හරසය පනහකට අලවි කරන්න පුළුවන්. රුපියල් හසේ පහකට ලංකාවට ගන්න පුුවන් මේ ඇමනම් නයිේ. කිලෝග්‍රම්මක් රුපියල් හරසය පනාක මුදලකට වරයින් ගොඩ බන අස්ථාව ගේන්න පුළුව නමු ඒක මයි නමසිසුව එකයි අත පන අතර දාලාතින ඒ එකන්නේ ද විකුණන්න නියමිට මුදල වගේ දෙගුණ එක මුදල එකට දහලත. ඊඒටත් වඩා ප්‍රශ්්‍ය තමයි අපි ඊෙත් මේ කාරණය මතුගනාට පස්සේ. පෙරේදා දිනය සහිතව. එකයන්න්නේ දෙදදාස් විසි දෙකේ සැප්තම්බර් විසි නමවෙනිදා දිනය සහිතව. නමුත් ඒ චක්‍රලේකයක් නිකුත් කල න මේක අසකරලතින ජෙනරල් කමල්ගුණරත්න විශ්‍රමික ේකාම් ආරක්ෂක මාත්‍යංශයේ ො මල්ගුණ රත්න ආරක්ෂකමාත්‍යන්ශයේේ ලේකම් ලෙස අස්සන් කරලා නිවේදනයක් නිකුත් කල තියෙනවා මේක තියනවා. දෙදස් විසි දෙකේ සැප්තබර් මාසේ විසිහටවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි. මෝ යිටට් කිලෝග්‍රෑමක් සදහහා උපරිම ිලක්නියම කල තියෙනවා රුපියල් එද්දාස් පන්සිය සතිහත්න වේ රුපියල් එද්දාස් නමසය විසි හයයි සතදාශයක්. මේක තියනවා රජයේ වානජ විවිධනීටකත සංස්ාව විකු ල රපියල් එදහ හරය වි හයයි සහත්ත නම ස්ත්‍රි කල විියෝ ජතයන් සහ මේක ලබා දෙ මුද දිීරටය පරමිසිි රතින රුපියල් එද න එදස් නමසය විසි හයයි සතදාශය ප්‍රශ්නැතියන්නේ. රල් රුපියල් දෙසය තිස් දෙකට තිබුණ ඇමනියම් නයිටේ කිලෝග්‍රමයට රුපියල් එදදාස් නමසය විසි හයි සතදාශයකක රුපියල් දෙදාහක ටු මුදලක් දල වශයෙන් අවුද්ධක් කර ඇතුළ දහුණෙකින් වැඩ කරලා උපම සිල්ලනම අනිතක ආර්ශක මතය තනීම ්‍රමව උපමසිල්ලම නම කරන්න එක ලක ප්‍රශ් මචර ක හ ම නෑන රාරක්ෂ මාතය ආරක්ෂක ලකම්වරයාගේ කාරභාරය තියෙන්නේ ඇමනම් යිට් වල උපරිම සිල්ලමල තිරය කරන. මේක ප්‍රශ්න ගනාවක් ෙනවා එකක් තමයි මේ මේක සහම කොස්මික් ටෙක්නලෝජිස් ප්‍රවර්ට ලිට කියන මාගමට විතර මෙට්‍රිට්‍රන් දහා කාණයනය කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නෙ කොහම ර මේක සඳහන්න ඔවු ඔවන්ගේ ොලර් වවිද කන්නව කිවක. එතකොට ආරක්ෂක මාත්‍යංශය සහ ජේ වානච විධ නීතිගත සස්ථාව මේ අය මොනවාහරි විදිහක ඉල්ලීමක් දැන්වීමක් කරලා තියනවද ලංකාවට මනම් යිටරෙඩ් ගෙන්නීමම සඳහා පුද්ගලිකයි ඩොර් වැෑ කල වැයකලය ක හැකි තවයි ඉන්නවාව කිය හෙම කල තියෙන. එඒ ැවීමක්ල තියවා ඉදිරිපත් එන්න කිය තියෙනවා. තෙන්ඩ කැඳ විීමක් කලා තියෙනවා. ඒ මොකක්කත් නැතුව මෙච්චර කල් මේවා ගෙන්න්නපු සමාගන් ඔක්කොම පැත්තකතියෙද්දි එක සමාගමට ඒ ආධිකාය හැඩිකෝන්. නි ප්‍රශ්න මයි එකක් සමාගමට කොස්මික් ෙක් නෝජිස් ප්‍රවට ලිට් කියන නි ගමට මුළුමනිින්ම ඒ අධකාරය හදල තියෙන තියෙන. දෙවනිිය එක තමයි ඒ සමාගමට ඒ සමාගමට අධික ලාබයක් අධිකා අයුතු ලාබයක් උපයාගත හැකිවන පරිදි. ට සදහ ලක් නියම කලති තර මේගේ තියෙ මේ ෝක රඳ පල ලගනම් වැඩි වෙච්ච එකයි ඊට පස්සේ මේ ඩොලරකට සාපක්ෂ රුපියලා යවාක්කිද දොල්ලරකටසාපි රපිය දන් කලගන්න එක ඒ කාලයක් තිස්සේ තියෙන නියමිතාගයක් තිය. එතකට දැන් මේකෙ ප්‍රශ්න තියෙන්නේ මේ සමාගමට අධිකතර ලාබයක් ඉපයීම සඳහ මේ ඒකා අධකාරය හදල දීලා තියෙන මේ සමාගම මොකක් මේ කොස්මික් ටෙක් ලෝජීස් ප්‍රවට ලිමට් කියන සමාගම මොකක්. සමාගමේ වෙබ්බඩ විිටි කිය හට පස්සේ මේ සමාගමේ විස්තට්ටික තියලු මේ සමාගම මේ අධ්‍යක්ෂක මණ්ඩලේ ඉන්න දෙන්නෙක් ඒ තමයි කුමාල් රාජපක්ෂ සහ නිලූෂා රාජපක්ෂ රාජපක්ෂ කියන වාසගම සහිත දෙන්නෙක් ඉවා මේක ඩෙක් බෝඩ් රටර්ස් අධ්‍යක්ෂ මණ්ඩෙල ඉඩවසේ මේක තියෙන මැනේෂමන්ටම් එක මැනමන් ම් එක එමන තැන ලළමනාරන ක්ඩාම ඉන්නවා ප්‍රධාන අය කලමනා කරන කණ්ඩායම ඉන්නවා චමිෂ්කා රාජපක්ෂ, කල්පනී රාජපක්ෂ, හන්සනී රාජක්ෂ කීක රාජ පක්ෂල සෙටටක. මොකදද මේ සමාගම. කෞද රාජ පක්ෂ රාපක්ෂ කලෙන ෑැන යිතක. මේක කාගේ සමාගමත. එතකොට ආරක්ෂ අමාත්‍යංශේ ලේකම් තනතුරට හිමි බලේපාවිච්චි කරලා කමල් ගුණරත්නගේ අස්සනින් එක විට දෙන්න පුළුව මේ අවුද්ද මුල තිබ මුදලගේ දහගුණයක් විර මිල වැඩි කරලා මනම් නයි ්‍රෙටවට ආරක්ෂකමත්්‍යංන්ශයේ කාරභාරයට පටහැනිවේ ඒක ඩියවිට එකටත් පට හැනුවීමේ ලියුම්ගහලා මොන සමාගමකටද මේ ඒක අධිකාරයයි අධික ලාබයි ඔක්කොම සපේල දෙන්න හද. කවද මේ කුමන් රාපක්ෂ, කවද මේ නිලුෂාරාජපක්ෂ, කෞද චමෂ්කා රාජපක්ෂ, කෞද කල්පනී රා පක්ෂ, කවද දහන්සනි රාජපක්ෂ, කවද මේ ගොල්. මොකද මේ හැමෝම රාජපක්ෂ කියන වාගම සහිත පිරිසක හඳතු ස මාග මොකක්ද. මේක තෙන්ඩ කැඳවීමකින් තොරව අඩුම මිල සඳහ ටෙඩරය පිළි ගැනීමේ මූලධර්මයට පටහැනිව. තරකායේ ටෙන්ඩ කැඳවීමම් කරනව කිය රජයේ මූලික මූල දර්මයට පටහැනිව තනි සමාගමකට ඒ අධිකාරය දෙන්නයි. ලෝක වෙළඳ පෙළේ තිබෙන මිල සහ දැනට ලංකාව තුළේ විකුණන්න පුළුවන් මිලට වඩා අධික්ක මිලක්. උපරිමසිල්ලමිලක් විට නියම කරලා මේ සමාගමට කැමති ැම දවිදිට මිනිසු සුරකන් අවස්ථාවද දෙනය එකයි ඒක කළේ කවර කරුණක් යටතේ. මේ රාජපක්ෂ නම් සහිත සමාගම මේක නැවත රාජපක්ෂලාගේ සමාගමත්. මේ අවිල්ල මේ මහිද රාජපක්ෂලාගේ චමල්රාජ පක්ෂලාගේ බැසිල් රාජ පක්ෂලාගේ නාමල් රාජපක්ෂලාගේ සමාගබද මේ. තොට ඒකත් එක්ක තමයි ප්‍රශ්ට එන්නේ එක පැත්තකින් ඉදිකිරිම් කරර්මාන්තය මුළමින් අධනට හෙල්. හරදාස් පන්සේ ගත්ත ගල් බෙ රුපල් පහලොත්දහ ගන්න සලස්සල. ඒක විසින් ඉදිකිරීමම් කරමාන්තේ මිල වැඩවීමත් එක මිනිස්සු ඉකිරීම් කර එක නවත්තල. ඒන වැත්තීම් විසින් ඉදිකිරීම් කරමාන්තය ආශිතෝ දිවිග වන, විශේෂන් ගත්තොත් එෙම ගල්කොර ආශිතව දිවිගවෙන ගල් කොරිවල පිපිරිවිම්වලට සම්බන්ධාය සුපයිසිංවලට සම්බන්ධාය, ගල්කඩන අය ගල් ප්‍රවාහණය කරන අය මේ සහ ගල් විකුණන හාඩවර් මේ සියලු අයගේ ජීවනෝඋපායන් විනාශ කරල දාලා. ඒ මිනිස්සුන්ගේ ජීවිත ගිනිතියලා. තනි සමාගමක් ලාභගන්නකොට. තනි සමාගමක් අය අසාධාන්න විතිට අයුතු විදිහට පාරිභෝගිකයාගේ සහමේ කරමාන්තය නියුතු අයගේ මුදල් සූරා කනකොට. ඒ සමාගම ඔක්කොමට රාජපක්ෂලා වෙනකොට.ඉතාම් පැහැදිලි ප්‍රශ්නක් තියෙනවා. මෙච්චර කල්. වෙ උන එකමද මේ වෙන්න. මෙච්චර කල් උන එකමද මේ වෙන්නේ දැන් රාජපක්ෂලා සමාගමක් අටවගෙන ඒ සමාග මහරහා ලක්ෂ ගණනක් පවුල්ල ලක්ෂ ගණනක් මනිසුන්ගේ ජීවිත විනාශ කරලා ඒ ඒ අයට තවදට ජවත් ෙන්න්න බැරේ මට්ටමක් හැනකම කරමින් ය. තොට මහලොකුවට මන්තීවරුන් ෙල් ගෙන තිබ ෙවල් ගෙනනි බ්කික කෑගහනවා ඒ කෑගහ අතර මේ ලක්ෂ ගන්නගේ ජීවිත ගිනි තියනති ම හොගන්න බැර මයිට කන්නදන්න බැරු. අපි න ගල්කඩන්න වගේ ෙහිල්ල මගම සමාජයන දිලඳම කොටස් දිලඳම කොටස් තමයි ගල්කොර වල ගල්කඩ න්න මනිසු මහස ේ රත්වන මස හතිේ රත්සාාව නැතිව තිෙනන අතරතුර. දැන් මේ අරන්තියන පියවර වින් ඒ මිනිස්සු තවත් වනාස වෙලාය. ඉතිකිරම් කරමාන්ත ම නාසෙල ේසන් වැට කන කෙනගේ දල අත්තු දවද කනග ඉදල ගමේ වැළිගොඩ දාන කෙන දක්වා ගඩල් පන ක් ේ. යකටඒ සියලු දෙනාගේ ආදායම් සියල්ල නැති කරලා මේ රාජපක්ෂලාගේ සමාගම මොන රාජක්ෂලද ක හොයන්න තුට මේ රාජපක්ෂලාගේ සමාගමට ඒ අධදිකාර හිමිල්ල දිලතින ඒ එක හිමික්ල දිලතිෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ බලයභාවිත කර. ආරක්ෂ මතංශ බල භාවිතා කර නිසා රනි රජපක්ෂෙන් අප ඉල්ලනවා. රනිල් රාජ පක්ෂ දැන් ඉස්සරහටවේ ලොකතා කියනවන. ඒ ලොකු කතා මුකුත්නෙමයි පුරසාරන්නෙමයි තමන් ජටත තියෙන අමාත්‍යංශයේ. තන් විසි පත් කල්ලයින් මාත්‍යංශ යකම්වරගේ අත්සනින් ලිපිනිකුත් කරර මේ කරන නාඩගම තේරුම මොකක්ද රාජ පක්ෂ ම ොක්දගෙල හනි රජ පක්ෂ පැදිලිල නි රජපක්ෂැල්ලක කියන්න හෙමතු පදට රටහවාර ට පිල් වැට පිල්ල යිල ගහන්නන්න මේ ැවිල්ල පැහැදිලි කරන්න මනිසු අරගල කර ට යරුත්තුවත අසාානකක්ට යුරද්ධ තම මිනිසු අරගල කරේ මෙතරම් විශාල අරගයක් සිද්ධ වනාටත් පස්සේ ඒ ත්තු් කරොත් ගනන්ගන්නත්ව මේ දිහත්නම් වැඩ කරන්නන්නේ නවත ජනතාවගෙන් ප්‍රතිශාරයක් කෙනයක කිසිසේත්ම වලක්කන්න විදියක්නෑ තති අර පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුව ද ැහුවා ඇයි සැලසුන් සහගතව වෛර පතුරුවනෝ දෙකින් සැලසුන් සහගතව වෛරේ පතුරුවන්න දෙයන්න මේකරද නි මිනිසුන්ට වරයක් එෙනවා මනිසන්ට වෛරැ එනද මේකර. ඒක නිසා මේ මේ සම්බන්ධ මේ එකක් විතරයි. මේඇවිල් ඉතාම පුංචියක. ගල්ොරිවල භාවිතාවන ඇමෝනියම් නයිට්‍රේ ආනායනයේ දී සිදත්තවෙච්ච පශ්නමි. තුකට මේ රටේ තව දහස්ගණන් දස දහස්ගනන් ලක්ෂ ගණන් ශේත්‍රවල මේකම ක්‍රියාත්මකවමින් යනවා. රාජ්‍ය බලය කියන එක මේ කමල් ගුරත්ල වගේ මිනිසුන් අමාත්‍යංශ ේකම් කරලයායට පරලතින බලය ඒක භාවිතාවනවා මෙන්න මේ විදිර් තමයිව භාවිතාව. තකොට ඇත්තටම දැන් අත්තඩංගෝට අරගෙන, අපරා පරික්ෂ දෙපාත්මේන්තුව සහ ප්‍රස්ථ විමර්ශණයකගේ විසින්. ප්‍රශ්න ක යුතුවතියෙන්නේ අරගලයට කියිය මිනිස්සුන්ද. ප්‍රශ් කල යුතුව තියෙන්නේ ප්‍රනිර් රාජපක්ෂව කමල්ගුන් රත්නව මේ ලිපිවල්ට අස්සංකරන කරලා තියෙන සමන්දිසානායක විජේතුන්ග වගේ නිලධාරීන්වද ගෙනල ප්‍රශ්න ක යුතු තියන්නේ සිද්ධවෙච්චදය සම්බන් ඒක නිසා අපි ජනතාවට අආනාවරණය කරනවා. ඉතාම බරපතල දේවල් සිද්ධුවමින් යනවා ඇහැකන පියාගෙන ඉන්න එපා අවදයෙන් ඉන්න නිහඩව ඉන්න එපා මේ ට ප්‍රතිචාර දක්වන්න. ජනතාව පාරට බැහැල අරගලෙන් මේ තත්වයට පතිචාර දක්වීම හැර අපිශ්‍රහ වෙන කිසිම උත්තරයක් ඉතුර වෙලා නෑ. ඒ නිසා අරගලෙන් පස්සේ රනිර් රාජපක්ෂ බලය බලය අරගෙන එයා ව්‍යවස්ථාව හිල් පාවිච්චි කරල ජනාධීපති වෙලා දැන් මේ කරන්න යන නාඩගම පරණ එකමයි කියනක හරි ඉස්තිරයි. යාදැ නාාතිපති මරගත්තක යට චచ్ච මයි මබැන්ක කඩපු නඩුවයි ෆස්කු නඩුව එකන දැනටමත්්‍යාව එක අංග තින ජනාතිපතිවගේන්න බැනීතිේදි ට කියලා එනිසා කරපු අපාධද වසන් කිරීම සද හතමයි නතුරුව රන්. ඒ අපරාද වස කරන්න තනතුර ගත්ත කෙනව රූකඩවගේ නටවනටො පිටි පසෙඉ දෙෙන රජපක්ෂලා මෙච්චර ආර්ථකය ටිච්ච මෙ හොම්බ බිමෑනිච්ච රටක මෙච්චර බංකොලොත් වෙච්ච ටක ඒත් ජනතාවගේ මේ විදිහට මංකොල්ල කනෝ මේ විදියට සූරාකන. ඒ නිසා මේ සිද්ධවෙන දේවල් සම්බන්ධ. පූර්ණ වශයෙන් අධානෙන් ඉන්න ප්‍රතිචර දක්වන්න කියලා අපි ජතාවගෙන් ඉල්ලන්නනවා පි ලාපොත්තු වනවා අපිහිතන්නන්නේ සම්බන්ධ කවරුත්ති වර්ශණ කරයි කියලා. අපි ප්‍රේටුගමි සමාජධ පක්ෂ දියට මේ සම්බන්ධ විමර්ෂණයක් කරලා මේ සමාගම් ගැන මේ චක්‍රේ ගැන මේ උපරිම සිල්ලරමි නිය කිරින් ගැන විමර්ණය කරලා. ඉදිරියේදී මේ සම්බන්ධ ජනාව දනුවත් කරන්න තව දුටත් අප පව ගන්නා පක්ෂක්.